අන්තර් පාසල් වූෂු තරගාවලිය අද කොළඹ සුගද්දාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. මේ තරගාවලිය සමස්ත ලංකා පාසල් වූෂු තරගාවලිය ලෙස නම් කිරීමට පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂවරයා ඉඩ ලබා නොදුන්නේද සංවිධානයේ තිබූ අඩුපාඩු හේතුවෙන්. ක්‍රීඩකයන්ට පැමිණෙන ලෙස දැනුම් දී තිබූ වේලාවෙන් පැය කිහිපයකට පසු තරගාවලිය ආරම්භ වුණේ තරග කාලසටහනක් හෝ ක්‍රීඩකයන්ට ලබා දීමෙන් තොරවයි. මේ තරගාවලිය කාලසටහනක් නැහැ. පිළිගත් වූෂු විනිශ්චයකාරවරු නැහැ. ළමයින්ට ක්‍රීඩා කරන්නට අවශ්‍ය තාවුළු පළසක් නැහැ. එතකොට සංවිධානයක් නැහැ. කෙසේ වෙතත් මව් සංගමයෙන් එල්ලවන මේ චෝදනා පිළිගැනීමට පාසල් වූෂු සංගමය සූදානම් නැහැ. අපි කැමති නැහැ මව් සංගමය ශාකාවක් නෙවෙයි පාසල් සංගමය කියන්නේ. පාසල් සංගමය කියලා කියන්නේ අනිවාර්යෙන් ස්වාධීන සංගමයක්. ඒක දරුවන් වෙනුවෙන් පාසල් ළමයින් වෙනුවෙන් කටයුතු කරන්නා වූ සංගමයක්. ඒගොල්ලන්ගේ උදව් උපකාර ලැබෙනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. කෙසේ වෙතත් පසුගිය වසරේ පාසල් වූෂු තරගාවලියේදී ඇති වූ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ උපදෙස් මත පැවති හමුවකදී පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂවරයා ඇතුළු බලධාරීන් තීරණය කළේ පාසල් තරගාවලි සංවිධානය කිරීම සඳහා මව් සංගමයේ සහය ලබා ගත යුතු බවයි. එම තීරණ පිළිබඳ කිසිදු තැකීමක් නොකර සුදුසුකම් නොලත් විනිසුරුවරුන් පවා යොදා ගනිමින් මේ තරගාවලිය පවත්වාගෙන යන බවට ශ්‍රී ලංකා වුෂු සම්මේලනයේ චෝදනා කරනවා. මේ වෙනකොට අන්තර්ජාතික වුෂු විනිසුරු විභාගයේ සමත් වෙච්ච විනිශ්චයකාරවරු 12 දෙනෙකුට වැඩිය ඉන්නවා. 100කට ආසන්න ජාතික විනිශ්චය මණ්ඩලයක් ඉන්නවා. මේ ඔක්කොම අයින් කරලා බලපත්‍ර කැන්සල් වෙච්ච වුෂු සම්මේලනයෙන් එළියට දාපු කිසිම ආකාරයක දැනුවක් නැති විද්‍යාපීඨ ගුරුවරු ටිකක් දාලා මේ තරගාවලිය විනිශ්චය කරනවා. ඒක හැමදාම මේගොල්ලන් කියන කතාවක්. හැබැයි මෙතන සමහරව වෙලා විනිසුරු වරු විදියට කටයුතු කරන ඒගොල්ලන්ගේ හිටපු අය. විද්‍යාපීඨ සමහර ගුරුවරු ඒගොල්ලන්ට පුහුණුවක් ලබා දීලා මෙතන තියලා තියෙනවා. නමුත් ඒගොල්ල ප්‍රධාන විනිසුරු චරිතය රඟපාන්නේ නැහැ. පාසල් සංගමයක් හැටියට අපි මේ දේ කරගෙන යද්දී අවම පාසිකන් තුල කරගෙන යන්න පුළුවන්. හැබැයි එහෙම නම් ඒගොල්ලන්ට යුතුකමක් තියෙනවනේ මෙතෙන්ට ඇවිල්ලා ඉන්න මේ දේට උදව් වෙන්නේ. ඇයි ඒක කරන්නේ නැත්තේ? ගරු ක්‍රීඩාමත්තුමාගේ ඉල්ලීමට ගරු කිරීමක් විදියට අපි මේගොල්ල ගාවට ගියා. අධ්‍යාපන අමාත්‍යංශයට කියලා අපි සාකච්ඡා කළා. නමුත් මේගොල්ල සත පහකට විනිසුරුවරුන්වත් තාවුළු පළසවත් අපේ ක්‍රීඩා උපකරණවත් කිසි දෙයක් ඉල්ලුවේ නැහැ. මේ තරගාවලිය තියෙනවයි කියලා මම දැනගත්තේ දැන් දවස් දෙකකට කලින් ලියුමක් කියවලා තිබුණා. මේකේ සමාප්ති උළෙලේ විශේෂ ආරාධිතෙක් විදියට එන්න කියලා. තමන් ස්වාධීන සංගමයක් බව ඔප්පු කිරීමට වෙහෙසෙන පාසල් වූෂු සංගම් බලධාරීන් ඒ වෙනුවෙන් පාසල් ක්‍රීඩකයන්ගේ අනාගතය උගසට තැබීම කනගාටුවට කරුණක්. බලධාරීන් ක්‍රීඩාවේ දියුණුවට වඩා තම පෞද්ගලික අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීමට උත්සාහ දරන තාක්කල් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් බිහි කිරීම සිහිනයක් පමණක් වනු ඇත.